අපි හිතුවා धේරවාදටව එප්ටිින්ගේ මහායාන සංකල් මත ොඩ නැගුණ ස්තු ද්‍යා හුරමයක් වෙති බෝ දවා ගයන් පළු ගස්සවේ යව්ගබෙන්මදගේ එවදග ැවිල්ලා මමේ ඇතුළ නහදන්නේ විජාරම කපුරා විද්‍යාශේත පබ්බතාරාම ආරම් සංකීර්නණ වල ප්‍රධාන චත්‍රවස්ශ්‍රේයට සුද්ද චත්‍රවස්්‍රේයට ලක කියන්නේ प्रधान पूधन गटने के लिए शयलम वागे में चत्रराट तुल स्थान कतवर नेसा इसत पैसा हित वेधिकावे डकत्रटन तुला ममाम इसस्तों को मालवटाई प्रवेशोंने जाराम में पुराविद्याशयत्रे शुद्ध चत्रराष्र फिल में के द्रपिटाई मामे राद अपी ध्यान පිළිමගේ ගර්භ ගොහයට යොමු අයිබෝන් බොහෝ දෙනාගේ අවධානය ගිලිහිගිය දේශීය පුරාවිද්‍යරු මේ වටිනාකම් ඔබට සමීපකරවීමේ අපි උත්සාහේ තවත් දවසක් මම තවමත් හැඳ ඉන්නේ විජාරා මේ ශුද්ධ ච්‍රාශත්‍රී ගෘහ දකුණු දුරටුවෙන් ඇතුළනාට පස්ස අපි ප්‍රවේශ වෙන්නේ චතුවස්්‍රාකාර විශාල අවකාශයකට මේ ප්‍රථමාගෘහේ චතවස්්‍රාකාර අවකාශය කොටස් දෙකකට බෙදරතිී නෝ ඒ බෙදීම කරලා තියෙන්නේ මෙන්න මේ මකි දෙපැත්තෙන් පෙන්න ගලකනු පේලි දෙකකින්. එ නිසා පිළිමේ තැනපත් කල තියන ගර්භගෘහයේ වට ප්‍රදක්ෂනා කිරීමේ හැකියාව තිමතකොට ලැබෙනවා එනිසා මේ කොටස මේ කනු දෙක අතර චතුරස්්‍රාකාර අවකාශය වටා විධරාතියන කොටස සලකන් වෙන්නේ ප්‍රදක්ෂිනා පතයක් විදියටයි එතකොට මේ ප්‍රතිමාගෘහයේ වෙනත් බොහෝ ප්‍රතුමා ග්‍රහල දකිනෝ වගේ මණ්ඩපයක් හෝ අන්තරාලයක් හෝ නෑ එනිසා මුල්ම ප්‍රතිමාගෘහ ආකෘතියකට සමාන ප්‍රතිමාගෘහයක් විදිහයටටයි වි්‍යාරාමය ප්‍රතුමා ග්‍රහයා අපට හඳුරගන්න පපුළුවන් කමල වෙන්නේ ඒ සම්ප්‍රදාය අප හඳුන්වන්නේ ගන්ධකුට සම්ප්‍රදාය කියයි ගන්ධකුටි සම්ප්‍රදාය කියලා කිෙවේ බුදු වහන්සේ ජේතවනය වැඩ හිටියේ ගඳකිලේ තියන ආකෘතිට අනුවන නිර්මාණය කරපු පිළිම ගෙවල්. අදද මේ පිළමගේ බුද්ධ ප්‍රතිමාව දකින්න හම්බනිි නෑ අඩුමගාන බුදධමමාව තැන්පත් කල තිබුණු ආසනයවත් අපට දකි හම්බනෑ. නමුත් බුද්රධමා තැන්පත් කිරීමේ සම්පදායට අනුකෝලව ඕනෑම පිළිමගේක ප්‍රතිමාවක් තැන්පත් කරන්නේ ගර්භ ගෘහයේ පිටුපස මධදයට වන්නට. එනිසා මේ ප්‍රතිමා ගෘහෙත් ගර්භ ගෘහයේ පිටුපස මධදේ හිටි බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර තිබෙනට ඇතැයි කියලා අපට අනුමාන කරන්න හැකියාව තිබෙනවා. තවමත් මේ ප්‍රතිමා ගෘහය පූර්ණවශයෙන් කැනීම කට ලක් කල නෑ දැට සිදුවෙන්නේ පාදා ගැනීම කැනීම් එනිසා ඉදිරි කැනීම් වලදී ඇතැම් මට ප්‍රතිමාව අවශේෂ හෝ ආසනවල අවශේෂාදිය අනාවර්ණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. සම්බන්ධින් අපට තියන ලොකු ප්‍රශ්ණයක් තමයි මේ ගොඩ නැගිලිවෙල් පියසි. තිබුණේ මොනාකාරයදි කියලා දෙැනගන්න ක්‍රමවේදයක් නැතික. ඒවට පියස්සක් තිබුණද ඇෙවිල්ල තිබුණ මොනවාද කියලා නිශ්චි දගන්න කරයක් නැතියක. නමුත් ඇතැම් ගොඩනැගිලි සමී පේස දුකරන්න කැනීම් වලද එවැනි ගැටල විස්ථාගන්න අවශ්‍ය කරන යම්යම් සාධගත් ලැබෙනවා. දැ මේ ප්‍රථමා ගෘහෙත් කනුපෙලි දෙගක් දකින්න පුළුවන්. ඒ කනුපේලි දෙක පසක් දරාසිටි බවට හොද සාධකයක් මේ ගොඩගිලි පාදාගැනීමට දැන්ට කරලා තියෙන කැනම් මොලදිත් ඒ තිබූ ප්‍යාස්ස පිළිබඳයම අදහසක් ලබාගැනීමේ සාධක අනාාවරණ වෙලා තිබිෙනවා දැන් ඔබට පෙන්න විදියට මේ වටා තියෙන පස් ඉස්තර මේ ගොඩනැගිලි කඩායවිටල්ලා විනාශවීමේ ප්‍රතිඵල වශයෙන් තැන් පත් වූ ස්තරවල් ලුත්යුක්තයි මේ ස්තරවල මහාපරිමාන වශයෙන් තැන් පත්තුලා තියෙන උළු කැටකැබලි දකින්ට ලැබෙනෝ මේ හළු කට කැබලි මේ ගොඩන්නැගිල්ලේ හතර පැත්තිීමගේ දකින්න පුළුවන් ඒකින් අපට ඉතාම හොඳින් තිරණය කරන්න පුළුවන් උලුැට පැලි උළුකැට සෙවිලි කළ පියස්සකින් මේ ප්‍රතිමාගෘහය සමන් වෙත උුණු බව මේ වගේ අනාවරණය කරගත්ත උළුකැට කැබලි කහිපයක් තමයි ඔබට මේ ඉදිරිපස තැන්පත් කර තිබෙනවා දකින්න පුළුවන් වෙන්නේ මේ හුළු කටත් විවිධාකාරය හැඩවලින් තියෙනවා ඇැම උළු කට අයත සතතුරවස්ට්‍රාකාර හිඩෙන් යුක්තයි තවත් තුළුැට එක් පැත්තක් පටුවටත් ඊට පැතුරුද පැත්ත තරමක් පළල්වත් නිර්මාණය කරනවා. එ වගේම මේ සියුම් තුන මැටි තහඩුවෙලාගැනීමට පිරාතුව වතුර ගලායාම සඳහා මෙඳ මේ වගේ පිහිලි ඇගිලි භාවිතා කරලා නිර්මාණය කරගත් බවටත් සාධක තිබෙනවා. මේ පිහිළීවල ප්‍රමාණය සංඛ්‍යාව සහ රටාව ඇත් ශේත්‍රෙන් ෂේත්‍රයට වෙනස්වීමේ හැකියාවවතිබෙනවා. ඒක කියන්නේ විවිධ සංඛ්‍යාවෙන් යුතු පිහිලිවලින් සමන්න තුළුකටත් විධ රටවලින් සමන්න්‍ය තුළුකටත් පුරාවිද්‍යාත්ම කැනේම්වලින් අනවරණය වෙලා තිබල. පෝෂතගරය පොහොයගේ පොහොයගේ කියල කියන්නේ බෞද්ධ විහාරයක අනිවාර්යෙන් තිබියයුතු වංගයක් තේරවා දෙවිහාරස්ථානයක් වුුණත් මහායානි විහාරස්ථානයක් වනත් පොහොයගයක් තිබීම අනිවාර්යයි එක හේතුව තමයි භික්‍ෂූුණන් වන්සේලා විසින් සති දෙක්කට වතාවක් පොහොය පවාර්ණ කටු සිදුකිරීම විෙන නීතියක් බෝට පත්තර තිබුණ එනිසා ශාසනය පැවැත්ම සඳහා භික්ෂණන්වාන්සලා විසින් පහොය කිරීම නිර් දැන භක්ෂන්හන්සේලා මාසක දවසක් කකැස්වෙලා පොහොය කටතු කරනවා ඒ කාල තුල තමන් වහන්සලාගෙන් සිදුවනුයම් ඇතක් තියනනම් ඒ ඇත්ත ප්‍රකාශ කරල ඒවැත් ඉවත් කරගන මේ විනිානුකුල කටයුතුක් සදු කරන්නේ පොහොයගින්. සාමාන්‍යය නිහාරස්ථානයකට තියෙන්නේ එක පොහොයගියයි. එනිසා කිසිවිට එකත් එකම විහාරයකින් පොහයගවල් දෙකක් හමුවයිනිි නෑ. ඔබ සිිදරම දන්න විදිට ලකාව පලවෙනි පොහයගේ. පලිවිනි පෂත ගාරය වු ලොවා මහා පායි.ඒ මහා විහාරේ. අපේගරීත් විශාල පොහෝගයක්ති බුණා ඒකටකවේ රත්තන පාසාද කියලා. ඉට අමතරව පොළොන්න්න යුගටකොට අල්හන පිරිවෙනෙත් මහාහ පරිමාණ පොහයයක් දකින්න පුළුව. එකටකෙවේ බද්ධසීම පාසාදය කියලා මේ අපි ඉන්නේ විජාරාමයේ පොහොයගේ. මේ පොහයකට ඇතුලන්න තියන්නේ දකන් දිශාවට යොමුුවච්ච පියකට පෙලක් ඒ පඒකට දෙපෙත් තින මුරගල් වලත් අපිට දකින්න පුළුවන් කමතියනවා සංක සහ පත්ම කියන බහිරරූප මීට කරින් අපි දැක්ක වරම් දෙෙවරුන්ගේ රූප සැත මුරගල්වල් නම් පාර්ශ්වය කරුණක් තිබ. නමුත්මට පෙරාපි දැක්ක ස්තූපය මුරගල් වලත්ඒ වගේම මේ ස්ථානය දක්නට ලැබෙන මේ බහිරූප සහිත මුරගල් වලත් පාර්ශ්වය කුල්ලත් දකින නෑ ඒකට හේතුෝ තමයි දිශාව සහ බහිරවන්න අතර හෝ දිශාවහා පුන් කළ සතරහෝ සම්බන්ධයක් දක්ට නොමති වීම. පොහය ෙවල් අපට වැදගත් වෙනවා කරුණු කහිපයක් නිසා ආගමික වැදගත්කම එකක් සාමාන්‍යයෙන් විහාරයක ප්‍රධානම වර්ග කහිපය ගොඩ්නැගලි තිනවා. පළමු වර්ග තමයි පූජනීය ගොඩ්නගෙලි පූජනීය ගොඩනගිලකි ලැකවවේ ස්තූපය පිල්මිගේ ආදී වශයෙන් පූජනීය වටනාකමක් ගැබ්බෝන ගොඩනැගලි. දෙවැනි වර්ගය අර්ධ පූජනීයේ ගොඩ නැගිලි ඒකින් අදහස් කරන්නේ පූජනීය බවක් තිබෙනවා මුත්තර ස්තුපිය හෝ පළිවල් තරටම ඒවා පූජනීය නෑ. ඒකයන්නේවැඳුම්පි දුම්මට ලක්වෙනේ නෑ. උපෝෂිතගරය එමනැත්තම් පොහොගේ සැලකෙන්නේ අර්ධ පූජනීය ගොඩනැගිල් ලක් වශේ. ඒවට අමතරව කිසිසේත් පූජනීය වටනාකක් නොමති ොඩනැගලිත් විහාරස්ථානවල තියනො. ආවාස කොට්ටි වැසකිලි ඇැසකෙලි ආදේ ගොඩ නැගිලි. ඒවාපි හඳුන්වන්නේ නේවාසික ගොඩනැගිලි කියලා. ඒ අනුව විහාරයක පූජනීය ගොඩ නැගිලි, අර්ධ පූජනය ගොඩ නැගලි? වාසික ගොඩිනැගිලි කියන වර්ගත් ත්‍රේම ගොඩිනැගිලි දැකින්න පුළුවන් අපි මේ ඉන්නේ අර්ධ පූජනයයේ ගොඩි නැගිල්ලක. පොහේගෙවල් හඳුනාගන්නතියෙන ඉතාම හොඳ ලක්ෂණයක් තමයි සමීපව නැගී සිටින ගල් කුළුණු දක්නට ලබීම. සාමාන්‍ය නේවාසික ගොඩනැගිලිවල තරම් ලංලංව ගල්කුණු පිටන්නේ නෑ ඔබට මතකනම් ලෝව මහපායි එක් පෙළකට හතුළියේ බැගින්වන ගල්කනු එද්දා හයසයක් වා මහපායි තිෙනවා මේ ගල්කනු හතරකින් වටවෙලාතින අවකාශය එ ස්වාමීන් වහන්සේ නමක් සඳහා වන්න වෙලා තියෙනවා. ඒ අනුව පොහොයගේ අවකාශය අපට ගන්නේ කරන්න පුළුවන් නම් ඒ වි අරස්ථානය මොනතරම් භික්ෂන් වවාන්සලා හිටාදකන එකක් තිීරණය කරන්න පුළුවන් වි්‍යාරාමය පොහයගේ සම්බන්ධීෙන් මේ විදියේ අවශය ප්‍රීක්ෂණයක් සිදු කරලාතිබෙන. භික්ෂන් වන්සේලා වැඩමෝල සිදුකරපු මේේ පර්ේශණයේදී අනවරණය වනේ මේ පොහොයගේ භික්ෂන් වන්සේලා පනස් නමකට සෑහෙන බවයි. ඒ කියන්නේ විජාරාමේ භික්‍ෂන් වහන්සේලා පනස් නමක් වැඩි සිටි බවයි. නමුත් අපි දන්නවා පොහොය කටතු සිදු කරන්නේ උපසම්පදාලාබී භික්ෂණන් වහන්සේලා. ඒ නිසා අපටඒක එක පාරටම කියන්න බෑ විාරමේ හිට භික්ෂණන් වන්සේලා පනස් නමයි කියලා මොකද උපසම්පදා නෝභික්‍ෂණ වන්සේලත් විජාරාමය වැඩ සිරන්නද ඇති. ඒ වගේම මේ වගේ පොහොය ගෙවල් ලාංකයේ වාස්තු විද්‍යාවේ විකාශන සම්බන්ධරුත් වැදගත්. විශෂයම අබිලේකනවල පොහේ ගවල් සම්බන්ධ නොක් තොරතුරු අතර්ගතුලා තියනවා. ඒවා පොය කියිය හඳුන් ලතිබන්නේ පොො එහමත් නැත්තම් පොහොත කර කියලා. පොහොත කියන වචනෙන් හැඳින් වනේ පොහොය කියන එකයි. කර ඒමතන් හර කියල කියන්නේ ගේ. එයනුව පොහොත කර ඒත් නත්තම් පොහොත ගර කියන වචනෙන් හැඳින් වෙන්නේ පොහොය ගෙවල්. මේස්ථානේදී අපිට දක්නට නැති වනාාට රුවන් වලිසෑ මලුවෙන් ඒවගේම දක්කින විහාරය සම්බන්ධ අභිලකනවලින් සෝමාවති ශේත්‍රයෙන් අප ලැබිලා තියෙනවා පොහොය ගෙවල් වලට නොයෙකුත් රජෝරු විසින් කර ප්‍රධාන. විශේෂයම මුදල් ප්‍රධාන, බදු ප්‍රධාන ඇතැම්මිලාවට ඒවායේ ජීරණ ප්‍රසංස්කරන සඳහාකරපු වැව්ප්‍රධාන ආදියත් හමුලා තිබෙනවා. ඒකින් අපට පැහදිලො තේරුම් ගන්න පුළුවන් පොහොය පවත්වාගෙනයාම සැරැක යුතු මුූල්ල පිරිිවයක් දරන්න සිදුවුණු ආර්යක් බෞ් ඉතින් එවැනි ආගමික වටනාකම්මලින් යුතුුණු වි්‍යාරාමේ පහොයගියයි ඔබ මේ දර්ශනය කරන්න. චතු්‍ර ශ්‍රාර ගල්පූරු අල්ලල නිමා කරලා තියෙන්නේ ඒකන්නේ සලපතල බිමක් පොහයගේ දකුණු කෙලවරේ අප දකින්න පුලාන් විශේෂ නිර්මාණකහි පයක්ක්මතිනවා අනෙකුත් පොළුවෙන් තරමක් කිහෙට මත්වනි විදිහයට බොරදම් සහිත ගල්පෝරු භාවිතා කරලා සකස්කරපු විශේෂ පිටිකාවක් මේ දකුණු කෙළවරේ දකින්න පුළුවන් එකෙන් තේරෙන්නේ මේ පිටිකාව සහිත භූමිය අනෙක් ස්ථානයට වඩා වැදගත්කම්කින් හෝ පෝජනීය බෞකින් යුක්තු වක් බවඒ පූජනී බඩ් හේතුව මෙතරම දකින්න දීරු පිටිකව මධ්‍යයේ චත්‍රස්්‍රාකාර ගල්පෝරුවක එක පෙළෙකට පහබැගින්වෙන සමාන්තර කොටු විසි්පහක් දකින්න පුළුවන් මේවා විජාරාමිතරක් නෙවෙයි බොහෝ ප්‍රතිමා ගෘහවල දකින්න පුළුවන් පොදුලක්ෂණයක් මංජුස්ත්‍රී භාෂිත වස්තුවිද්‍යාවේ මේ විදි ගල්පරු හැඳින් වෙන්නේ රතන විනි්්‍යාස ීල් ත වන් ්‍යාස මේ එක්ෙක් කොටුවේ එක්ෙක් දිශාවට අනුපාතිකව ඒ දිශාවන්ට අදාළ නොයෙකුත් වටිනා පූජනය වස්තුූ තැන්පත් කළ තිබ බොහෝ විට මානික්්‍ය හෝ වර්ධ මානික්්‍ය මෙ කණජවර්ග ඇත්‍ර මේක මහායාන සංකල්ප සමගත් ජෝතිශ සංකල්ප සමගත් සම්බන්ධයනවා මේ රුවන් තැන්පුතු උඩ බුද්ධප්‍රතිමාව තැන්පත් කළලා සාමාන්‍යයෙන් ඕනෑම බුද්ධතුමාව කැට මේ ආකාරුවන් තැන් පතු හම් වෙනවා නමුත් මේ කොටු ප්‍රමාණය ගලින් ගට වෙනස් වෙන තැනින් තරනට වෙනස් වෙනවා දැම් මෙතන අපට කොට විපක් ක්න්න පුළලොන් සමහර් තැන්වල කොටු දොළහ කොටු දාස අද වශයෙන් කොටු ප්‍රමාණය වෙනස්වීමකට ලක් වෙනවා අප දැන්ටම්බුලා තින විශාලම රථන වි්‍යසය ලැබිලා තියෙන්නේ අනුරාධපුර ජේතනා රාමේ ප්‍රධාන පිළිමගේ ගර්භගෘහෙන් දැ මෙතන බුදු පිළිමත් තැන්පත් ක බුට කිසිුම සැකක් න අපට දක්නට නොලැබුණත් හිටිළිමක් මෙත්‍ර තැන්පත් කළ බවට කිසිමසකයක් නැෑැ නමුත් ප්‍රශ්නය ඇයි හෙම ප්‍රතිමාවක් තැන්පත් කළේ කියන එකයි මං අපට කලින් කිව්වා පොහොයගේ ප්‍රධාන කාරය වෙන්නේ පොහොය කිරීම පොහොය කරන රැස් වෙන්නේ භික්‍ෂූන් වන්සේලා උන්වන්සේලා විසින් පොහොය කිරීමට භාවිත කරන්නේ ප්‍රාතිමෝක්ෂය ප්‍රාතිමෝක්ෂය වදාලේ භාගතන් වහන්සේ විසින් ඉතින නිසා පොහොය කිරීමේදී භික්‍ෂූන් වහන්සේලා බුදුන්වන්සගේ සහභාග ත්තුවත් අපේක්ෂා කරනවා ඒ සකේතාත්මකො නිරූපණය කරන්න ඕන නිසා තමයි මේ පොහොයගේ දකුණු කෙළවරේ බුදුන්වහන්සේට වැඩිසිරීම සඳහා වෙනම පීටිකාවක් නිර්මාණය කළින් ඒ කියන්නේ ක්‍රිස්්වර්ෂ හත්වන සියවසත් දහවන සියවසත් අතර විජ්‍යාරා මේ පොහොයගේ භික්ෂණ වන්සේලා පොහය කරන රස්වන කොට මේ දකුණු කෙළවරේ ඒ සඳහා වශ්‍ය වූ බුද්දරෘතුමවන්සේ නමුකුත් වඩා හිந்துවාති බෙන්න්නට ඇ. හගින් පිදත්වෙලා වි්‍යාරාමය උතුරප්‍රාකාර දුරටුවෙන් නික් වුණට පස්සේ අපට හම්බවෙන්නේ මේ ගොඩනැගිල් බොහෝම විවූතිමත් ගොඩනගිල්ලක් බොහෝම ආකර්ශණය ගොඩනගල්ලක් තවමත් මේ ගොඩනැගිල්ල සංරක්ෂණය කරල නෑ එද්දානමසය පහ එදදා සමසය හත වගේ කාලසීමාවේ ස්තිපි බෙල්මහත්මේලාගේ වාර්තා අරගෙන බැලුවොත් ඒ වාර්තාාවලත් මේ ගොඩනැගිල්ල මේ ආකාරන්න තමයිපට දකින්න හම්බවෙනිි. එකම වෙනස ඒ කාල්ටත් වඩා දක්නට ලබන මේ නර්ග කැටයම් අද වෙනකොට හානෙට් ලක් වෙලාති න මේ ගොඩනගල් හඳුන්වන්නේ සභාශාලාවකල් සභාහෝකින්න එක තේරුම එකතුවමනි රැස්වීමනි භික්ෂන් වහන්සේලා විධ කටයුතු සඳහා ැස්සූ ගඩනකිිල තමයි සභාශාලා කියලා කියන්නේ ඇතැම් අබිලේකනවල මේක සන්නපාතශාලා කියලත් හඳුන් ලති නො සංනිපාතියක් කියලා කියන්නේෙත් සමාගමයක් රැස්සුවීමක් ඇ භික්ෂන් වන්සේලා රැස්වෙන්නේ ඒගේ මහ පරිමාණ හාරස්ථායක් ්‍රියාත්ම කරනකොට උන්වන්සලාලට විධ තීරණ ගන්න වෙනවා පරිපාලනය සම්බන්ධීෙන් ආගම කටුස් සම්බන්ධී ඇතැ වෙලාට ධර්මකනු සාකච්ඡා කරන තුන්වවාන්සලාට රැස්වෙන්නේෙන. සමරලාට වාර්ෂිකව අයවර්තා ඉදිරිපත් කරන අයවාර්තා සම්මත කරගන්න භික්‍ෂන් වහන්සේලාට රැස්වෙන්නේවා. ඇතැම් අබිල කනවල කියනවා වාර්ෂිකව විහාරවල අයවාර්තා භික්ෂණන්වන්සලා මධ්දේ අස්වා. හන්සේ ලව සම්ම කරවා ගන්න ඕනේ කියලා. ඉතින් මේ මහහායනි විහාරේෙත් එවැනි කටුක් සිද්නාවෙන පුළුවන් ධර්ම සාකච්ඡා කරන්නත් සබාසාහ ඔප්පකාරරි වෙනවා අපි දන්වාන බදුන් වහන්සේ නොුවෙක්වස්ථාවල්දී සාකච්ඡාවට මුල්තනක් දුන්න. සාකච්ඡාව වර්ණා කළ සාකච්චා භික්වේ පඥාවවිදතබා කියලාන්න නිඋන්වහන්සේ දේශ කරගන්නත් නමුත් මේ ගොඩින ගිල්ල අපට වැදගත්වන තවත් කරණ කහිපයක්ති නවා. ඒ තමයි මේ ගොඩිනැගිල්ලේ ආදම වටා කැටයම් කරලා තියෙන විවිධාකාර කැටයම් සමූහය මේ කැටයම් තේරවාද සංකල්ප නිරූපණය කරන කැටයම් නොවන බවයි කලා විචාරකන්ගේ අදහස ඒ කියන්නේ මේවැයි නිරූපණය වෙන්නේ එක් පැත්තකින් හිදුවාබාසයෙන් අපට ලැබුණු විවිධ තේමාත් අනික් පැත්තෙන් මහායාන සංකල්පත්. ප්‍රධාන දිශා හත්‍රතියන මේ සිරස් පාදම්වල වරම් දෙවරුන්ගේ රූප කැටෑම් කරලා ති න. වරම්දරු තරක් නෙවෙයි ඒ වරම්දිවරුන්ගේ බිසෝවරන්වත් කැටෑම් කරලා ති නවා. වරම්දේව සංකල්පය බොහොම පුළුන් සංකල්පයක් කියලා මීට පෙරාතුව මම ඔබට පැහැදිලි කළා. ඒ සංකල්පට අනුව ප්‍රධාන දිශා හතර ප්‍රධාන දෙවරුන් හතර දෙනෙක්ට වෙන් කරලා තිනවා. මේ සංකල්පය බොහෝම පැරණි මං මොලදිතු මතක්කලා වගේ බෞද්ධ සාහිත්‍ය විශේෂයෙන්ම සූත්‍රපිටක ටානාටියය සූත්‍රයේදත් බුදුන්වහන්සේ බැහැ කින්න පැමිණි වරම් දෙවරුන් පළිබඳ සඳහන් කරලතිනෝ එ සංකල්පලට අනුව නැගනහිරය දිශාව බාර වුණේ ද්‍රතරාශ්ට්‍ර කියන වරම් දෙවයාට දතරාශ්්‍ර වරම් දෙවයාගේ සේවකැන් වශයෙන් සැලකුණේ ගාන්දරුවය ගාන්දරුවය කියල කියන්නේ සංගීත විශාරදිවු දුතරාෂ්්‍ර දෙවියන්ව වාදනයෙන් තෘක්්තිමත්කිරීම සතුළකිරීම තමයි ගාන්ධර්වයන්ගේ නත්තන් ගඳවූ පුරුෂයන්ගේ නත්තං ගඳබුන්ගේ කාර්භාරය වනේ. එනිසාවන් බොහෝ වෙලාවට තාලම්පට නැත්තම් බටනලාව එහත් නැත්තම් සක්ගෙඩිය මේ අදී නොයෙක් සංගීත බාණ්ඩ උඩැක්කිය බෙරේ මේ අදදි නොයෙක් සංගීත බාණ්ඩ වාධදනය කරමින් ඉනාකාරයෙන් කැටයම් කරනවා. දකුණු දිශාවේ අධිපතිය වනේ විරෝ දෙව විරෝඩගේ සේනාව වුණේ කුම්බාණ්ඩයු අපි අරතරෙන කුම් ාණ්ඩයෝ ගැන කුම්බාන්ඩ කියෙන වචන හැදෙන්නේ කුම්බසාහ අන්ඩ කියන වචන දෙකැකතු වෙලා කුම්භකිවවවෙ කලයකට අන්ඩ කියලකිව්වේ උදරේට. කලයක් ව වගේ විශාල උදරයක් තිබන පුද්ගලින්ව කුම්බාණ්ඩ කියලා හඳුදනවා. ඉතින් විරෝඩ දෙවියන්ව නැටුමෙන් ගැවුමෙන් තෘප්තිමත් කිරීම කුම් බාන්්ඩයන්ගේ වගේ මුණ. බටහිර දිශාවට අධිපති වනේ වයිස්්‍රවන නැත වෙස්ස වන වෙස්ස වන බෞද්ධ සාහිත්‍යෙත් හිදු සාහිත්‍යයත් දෙකේ මට හම්බිනා ඔහු බෞදධ සාහිත්‍යයත් හිදු සාහිත්‍ය නිරෝපණය වෙන්නේ ධනයට අධිපති දෙවි කෙනෙක් වශය. පූර්වාත්මය කරපු බරපතල ආකාරයේ පින්කම් නිසා මහාපරිමාණ පින්කම් නිසා ඔහු ධනයට අධිපති වුණ ඒගේම පපුර්භවය කරපු මහා කුසල් කරමයක් නිසා ඔහු අතිශය විරූපී පුද්ධලෙක් වෙලා ඉපදුුණෝ මෙ නිසා කුවේර කියන්නේ රූපයෙන් විරූපි ඒත් ධනයෙන් ආද්‍ය ධනයට අධිපති දෙවි කෙනෙක්. හෝට නියමුණේ බටිර් දිශාව එතකොට උතුරදිශාව බාර වනේ විරූපක්ෂකන වරම් දෙවියාටයි. මේ කායෙන් දිශාහතර වරම් දෙවරු අතර බෙදල ගියා. ඒ දිශවාවට අධිප තිත්තයකුත් හිටි බවම මට කලින් කිව්ව. ඒ අනුව උතුර දිශාවට සිංහත් නැගන හිරිට හස්තියාත් දකුණුට ගවයා සහ බටහිට අශ්වයත් බෙදේගීන් තියනවා මේ ඇය වරම් දෙවරුන්ගේ වාහන වශනුත් සැලකෙනවා. මේට අම්මතරව මේ ස්ථාන දකටුත් ලැබෙන තවත් විශේෂ කටයමත් තමයි අවලෝකි තේශ්වර නිරූපණය කරන කැටේම්. අවලෝක තේශවර හිටි ආකාරනුයි ගේ ිස්වත් ස මගන රෝපණය කළතින්නේ අවලෝකත ඒශ්වර කියන වචනය හැදන්නේ අවලෝකිත ඊශ්වර කියන වචන දෙ එකතු වෙලා. අවලෝකත කියල කියන්නේ අවලෝකනය කරන්න එකවේ ඉහලහි දලා පහළ බලන්න කෙනා. ඊශ්වර කලකිවවේ ප්‍රධානය නායකය බෞද්ධ සාහිත්‍යයට අනුව විශේෂෙන් මහායාන බෞද්ධ හිත්‍යයට අනුව බුදුවරූ පිරිනවන් පානය නෑ ඇ හැමදාමත් සුකාාවතිය කියෙන ලෝකේ ජීවත්වෙනවා. උන්වන්සේලාට පුත්‍රයනුත්තින්නවා මේකාලයට අදාළ බුදුවරයා තමයි අමිතාභ කියලකයෙන් ඒ අමිතාභ බුදුන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතුුවෙන් නිකුත්තු සුදුපාට රශ්මිකදම්බයකින් පුත්‍රයෙක් බෙවුණ. ඔහු තමයි අවලෝක තේශව එ නිසා අවලක් තේශව නිරූපණය කරන්නේ සුදු පැහැතිවරන්නේ ඔහු රාජකුමාරවේශයනුත් එ වගේම උපාසකවුත් නිරූපණය කරන ෝක ේශවර වදනයේ ප්‍රිස්තුර්ශ පසුනිසිවසෙන් පස්ස ලංකාේ ොහම ජනප්‍රය වුණ. කොතරම් බලත්තුුණනාදක කිය නෝනම් ඇතැම් වෙලාවට මහායාන විහාාර වරනවෙයි. මිහින්තාලේ සිතුල් පවු වගේ තේරවාද බල්ල මූලස්ථාන වලත් අවලෝකි තේශවර වදනේ ආරම්භුණ විශේෂීෙන් ලංකාේ වෙරලබඩ කලාපේ අවෝකි තේශර වදනය ජනප්‍රයවුුණ. ඒකට හේතුවක්ති නවා. අවලෝකි තේශවරට බාහරදුන්නු කාරණැතිරින් එකක් ුණේ මුහදේදී අවතැන් වෙන විපතර පත්වන නාවිකයන්ව මුදවා ගැනීම. ඒ නිසා වෙල්ල පේනතෙක්මානයේ නැතැම් හද පේනතෙක්මානයේ පිටා තිබූ විහාරස්ථානවල අවලෝකකිතදේශර වන්දනයේ ඉත්තාම ජනප්‍රිය වුුණ. අපි දන්න විදියට වැලිගම කුෂ්ටරාජිකල ඒවගේම තිරයාය සිතුල් පවව වගේ විහාරවල අවලෝකතේශව ජනප්‍රිය වුණේ ඔය හේතු නිසා වෙන්න පුළුවන්. රට අභ්‍යන්තයේ අවලෝකතේශවර ජනප්‍රය වුණා. ඒකට එක හේතුවක් වුණා ෝගී සෝපත් කිරීම සඳහා අවලෝකකි තේශවරට බුණු හැකාව මේ හේතුව නිසාම බොහෝ රෝහල් සංකීර්ණවල අවලෝකි තේශවරගේ ප්‍රතිමා නිර්මාණය කරලා තිබුණා අපි හොඳින්ම දන්න මාලිගාවිල නැතන් දම්බේ ගොඩ අවලෝක තේශවර ප්‍රතිමාවති ඉන්නෙත් රෝහල් සංකීර්ණක් සමේපි ඒස්ථානය මහවංශයේ හඳුනා තියෙනෙ කනගාමය කියලා ඒක යන්නේ අන්දයින්ගේ ගම ඒ රෝහල් අන්ඳින් සඳහා වෙන කළ රෝහල් ෝක තේශුවට හැකියාවව තිබුණන්දයින්ට පැෙනීම ලබාදන්න. මෙන්නමයි වගේ හේතුන් නිසාට අභ්‍යන්තරේත් අවලෝකි තේශ්වර ඉතාම ජනප්‍ර තත්තර පත් වුණා. මේ නිසා මේ වගේ මහායාන සංකීර්ණයක අවලෝකිතේශවර මුල්කරගත්ත කැටයම් දක්නා ලැබීම කිසිසේත් පුදුමයක් නෙවෙයි. ඔබට පියෙන පරිදි මේ ගොඩනැගිල්ලේ පාදම බොරධම් රටාවන්ගෙන් යුක්තයි නමුත් මේ බොරධම් රටාවන් පවා ඒත්‍රම් සංකීර්ණ බොරධම් රටාවන් නෙවෙයි. මීටඩ ංකීන බොරධදම් රටපට දකින්න පුළුවන් ශුද්ධ චතු්‍රශ්‍රයේ ප්‍රධාන ප්‍රාකාර බැම්මි. ඉට අම්මතරව ඇතුලේරැස් වුන ජලය පිටිතර ගෙනීම සඳහා මකරහිස්වලින් අලංකාර කළ කැටයම් කළ දිය පිහිළි ගණනාවක්ම මේ ප්‍රාකාරය වටේම සම්බන්ධ කර ලාතිනෝ. ඒ වගේම මඟර කලින් කතා කලා වගේ වරම් දෙවරුන්ට සම්බන්ධ ඔවුන්ගේ සුළු සේව කැන් වශයෙන් අපි සලකන වාමනින්ගේ රූප මේ පාදම වටාම සමාන්ත්‍ර දුරකින් කැටයම් කරති බෙනවාදකින්න පුළුවන්. මේ අතරේ දැක්ගන්න පුළුවන් අපට විවිධාකාර වාදනවල නිර්තන වාමනයෝ ඒවාගේම විවිධාකාරය නර්ත නිරියව් වලින් යුක්ත වාමනියෝ. එකට හේතුව තමයි ඔවන්ගේ කාර්ය වරම්දිවවරු සතුරු කිරීම. එම සතුටු කරන්නේ එක්කො වාදනයෙන් ඒමත් නැත්තම් නර්තරෙන්. ඔබට මතක නම්. මීට පෙර ඔබට පෙන්නුව අර. ප්‍රධාන ප්‍රතිමාගෘහයේ පියකට පෙළේ තිබිච්චවාමන රූප. ඒවා බහොම සංසුන්වාමන රූප. දැත් ධනහිස්මත තබා ගනිමින් සංසුන් නිරියවෙෙන්ඉන්න වාමන රූප. ඒක ගැලපෙන්න්නේ ප්‍රතිමා ගෘහයකට නමුත් මේකටට තරමක් වෙනස් තැනක් ඒ නිසා කලාශිල්පීන්ට හැකෑෝ තිබුණා නර්තනය දන වාදනයේදන නොයෙකුත් වාමන රූප මේ ස්ථානයේ කැටෑම් කරන්නට. දැන් අපි මේ ගොඩනැගිල්ල වටා ගොස් ඒ කැටයම් නිරීක්ෂණය කරමු. නැගනි ප්‍රාකාරය සමිපී මමි රැදීන්නේ මේ ප්‍රාකාරත් නරඹන්නෙකුට දැක්ගන්න වටින බොහොම ඇදගත්කම යුක්ත පුරවස්තු ගන්නාක්මති න මේ ගල්පීල් එයි එකක් මේ වගේ ගල්පීලි හතරක් ප්‍රධාන දිශාහතයම් දැක්ගන්න පුළුවන් ප්‍රාකාරය ක්දිශාවක ගල්පිලි දෙකබැගින් සමස්ත ගල් පිළි ප්‍රමාණය අටක් ඒඇතුරින් කිහිපයක් දැන්ට අනාවරණය කරගන්තිී නවා ස්තුව මළුවේ නත ශුද චත්‍රශ්‍රය මලුවේ එකතුවෙන්න ජලය මලුවෙන් පිටට ගිනයම් සඳහා තමයි මේ ගල්පීලි සම්බන්ධ කරලා තියෙන්නේ ඒකන්නේ මේ ගල්පීලි ගිහිල්ල සම්බන්ධ වෙන්නේ මේ ප්‍රාකාරෙන් එපිට මළුවවි මට්ටමටයි. මේ ගල්පීලිවෙල ඉහෙළ කොටස ඉතා වැදගත්වෙනවා අපි දන්වා ප්‍රධාන දිශා හතර නිරූපණය කරනකොට ඇත අතීති ඉදලම්ම ඒ සඳහා සත්වෙන් හත්‍ර දෙනෙක් යොදා ගත්තා. උතුරදශාවට සිංහයත් නැගනහි දිශාවට ඇත්තා ඒම එතම් හස්තියාත් දකුණ දිශාවට ගවයාත් බට දිශාවට අශ්වත් අදී වශයෙන් මේ සත්වයෙන් වරම් දෙවරුන්ගේ වාහන විදිරත් සලගෙනවා ද මේ විජාරාමේදී ඒ දිශාවට අයත් ගල් පීල්ලේ ඉහළ කොටස ඒ දිශාවට අදාළ සත්තුයාගේ රූපයෙන් සමාන්විත කරලා තියනවා ද මෙතන තියෙන්නේ ඇත් හිසක් එතුර මේ අයිති වෙන්නේ සුද චතුවශ්‍රයේ නැගනිර ප්‍රාකාරයේ දේපිල්ලට ඒ වගේම ඇතුළතින් ඇවිල්ල මේ පිහිල්ල ඔස්සේ වැටන වතුරපාර ඊට පහතින් සවිකරල තියනෙන ගල්පෝරූකට වැටෙනෝ. ඒ ආකාරයට සුද්ධ මල් වයේ ජලය සුද්දමලින් ඉවත්කිරීම සඳහා වන ක්‍රමෝපායන් මේ යොදාගෙනනති වෙනවා මේ ආකාරයම ගල් පිහිල්ලක් උතුරු ප්‍රාකාරයත් දකින්න තියෙනවා එතනද ගල් පිහිල්ලේ ඉහෙළ සත්තුරූපවීමට සිංහ හිසක් යොදාගෙනති වෙනවා. ඒ වගේම බටහිර ප්‍රාකාරය සමීපේතිබල තවත් මේ වගේම හමුණ එකක්ශ්ව සත්තු හික් මුොත් තමය බටර ප්‍රාකාරයට සවි කරල නෑ ඉතුරලා තියෙන්නේ දක්ුණු ප්‍රාකාරය විතරයි ඇතැම් මට දකුණු ප්‍රාකාරය කැනීමම් මුලදී ඊට අදාළ දිය පිහිල්ලේ ගව හිසත් මුණගැහැන්න ඉඩති නවා. ඒවගේ මතම අප දන්නුවල් අංකාවේ පුරාවිද්‍යා ශේත්‍රවල බහුලුවම දකින්න තියෙන්නේ එක්කො ශෛල මේ නිර්මාණ එහෙම ඇත් නම් ගඩලුමේ නිර්මාණ මේ වගේ ශේත්‍රයකට ආවට පස්සේ නරඹන්නෙකුට මෙන මේ විදියේ. කඩතුළු ගඩුල් දැකගන්න පුළුවන්. ඒවගේම කඩතුලළ නොව ගඩුලින් බැන්ද ස්මාරකත් දකින්න තිබෙනවා. නමුත් සාමාන්‍යය නරඹන්නනෙක්ට මේ දෙකේ වෙනස තේරුම්ගන්න ටිකක් අමාරුයි. කඩතුළු සහිත ගඩුල් සම්බන්ධ කරලා තියන්නේ හිතුළුවක් විටට නෙවෙයි නිකරුණේ නෙවෙයි එකට හේතුවක් තියන.ඒ හේතුව අපි හද ඔබට කියල දෙෙන පුරාවිද්‍යාත්මක සරක්ෂණයකට පෙරාතුව පුරාවිද්‍යාත්මක කැනීම් සිදුකළ යුතුයි. ඒ කැනීම් මුලින් ලැබිෙන දත්තවලට අනුව තමයි පුරාවිද්‍යාත්මක සංරක්ෂණය සිදු කරන්නේ. එතකොට එහෙම කැනීමක් සිදුකරාට පස්සේ ස්මාරයකයක ඇති ගඩුල්පේෙලි කීක් තියෙනවද ගඩුල්වර කීයක් තිනවාවද කියන කාරණය අපි මුලින් දැනගන්න ඕේ. එහෙම දැනගත්තර පස්සේ ඒ තියෙනතාක් වරි ප්‍රමාණය කඩතුළු නොකුල ගඩුලින් මදිනෝ. ඇන්න පිතුම් මෙතන ගඩල්වරි දොහක්තිනවා මේ පාදම ඉහලසීමාවේ සිට අවසාන කඩතුළ නොවූ ගොඩල දක්වා ගඩල්වරි දොල්හක්තිේ නවා. එකකින් අදහස් වෙන්නේ මේ ප්‍රාකාරය කොතන හෝ ස්ථානයක ගඩල්වරි දොලහක් පිළිබඳ අවශේෂ ඉතුරලා තිෙනවා කෙනෙකයි. එනිසා එම උසමට්ටම කඩතුළ නොවූ ගඩුලින් බැඳගෙන යනවා. නමුත් ඉන්න ඉහෙලින් ගඩල්වරරි කීයක් තිබ්බදකල අපි දන්නේ තිතුවෙලාන් ඇති නිසාධක එතකොට කරන්නේ සනක්ෂකයා තීරණය කරනවා අපි තාව ගඩල්වර කීයක් මේකට එකතු කරන්න ඕනෙද කියල්. එහෙම තීරණය කරලා ගඩල්වරි පහක් හයක් හෝ ඉටඩා වැඩි ප්‍රමාණයක් එකතු කරනවා. අපි අලුතින් එකතු කරන්නේ අනුමානයක්කුඩයි. ඒ නිසා අපි ඒබෝ පෙන්වන්න ඒ අලුතින් එක් කරන ගඩුල්වල මූනත මේ ආකාරයට කඩුතුළු කරලා දක්වොනො. ඒනිසා මේ වගේ ප්‍රාකාරයක් දැක්කම් නරබාණෙක් දැනගන්න ඕනේ කඩතුළු නොව ගඩුල් මට්ටම ගඩුලු පිළිබඳ සාධක හමූන මට්ටම බවත් කඩතුළු සහිත ගඩොල් එසේ සාධක හමුණොවන සනක්ෂිකයා විසින් තීරණය කොට ආදේශ කරන ලද ගඩුල් මට්ටම් බවත්. ඉතින් ඒකාරණයත් දැනගෙන මිට පසුව මේ වගේ පුරාවිද්‍යාශේතුරළ සංචරයකිරීම ඔබට වැදගත් වෙන්න පුළුව. ද්‍යාත්මක ගඩනගිරිල පාදම ඒකව මේ අත්්‍යවාර්මෙන් උඩට තියෙනකොටස පාදම්ොටස විධ සංකීර්ණ බොරධම් ලක්ෂණවලින් යුක්තයි මේ බොරදම් රටා ගොඩිනැගිල්ලෙන් ගොඩනගිල්ලට වෙනස් වෙනවා. සමහරලාට ශේත්‍රයෙන් ශේත්‍රයට වෙනස් වෙනවා සමහරලාට කාලෙන් කාලට යුගෙන් යුගයටටත් වෙනස් වන්න පුළුවන් ඉතින් අපි ගොඩනැගිල තතුකරගන්න අවස්ථාවේදී ඒ බොරදම් මුලින් පැවතිතත්ත්වෙන්ම අරක්ෂාවෙලා යෙ නෑ විනාශච තත්වය මයි තියන්න්නේෙ. ඒවගේ වෙලාවකට සදක්ෂකයාට සිද්ධ වෙනවා. කොහොමදේ බොරදම මුලින් තිබුණේ කියලා තීරණය කරන්න. එහම තීරණය කරන්න පුළුවන්වෙන්නේ ඒ ගොඩනැගල්ලේ කොතනම් හෝතැනකින් ඉතුරුලා තියන බොරදම් පිළිබඳ සාධක උපරිමාආකාරයෙන් එක්්‍රැස් කර ගනීමෙන්. එහම එක්්‍රස් කරගත්තට පත්ස්ස ඊට අනුකූලව සමස්ත ගුණනැගිල්ලේ බොරදම් නැවත ප්‍රතිර්මාණය කිරීමට සරක්ෂකයාට සිදුවෙන්වා. යි හැමවස්ථාවක ද සනක්ෂකයා මේවා සනක්ෂණය කරන්නේ තමන්ගි හිතේ තිබෙන අනුමා අනුව නෙවයි. ශේත්‍රයේ කොහෙෙන් හෝවා ගන්නා පුරාවිද්‍යාත්මක සාධකනුවයි. ඒ වගේම මේ සනක්ෂණය කරපු ගොඩ්නැගිලිවල මේ ආකාරය ගල් දකින්න පුළුවන්. ඇතැම් තැන්වලද. ඒ ගල්වල අවරුද්දක් සටහන් කරල තියෙනවා. මේ ගල් හඳුන් වන්නේ දින ගල් කියලා. මේක මෙම පෙවුණනට ඇත්තරම ගලක් නෙවෙයි බදාමයෙන් ගලක ආකාරයට කෘතිමුව නිර්මාණය කරන පදනමක්. එහෙම ඉදින ගලක් නිර්මාණ කරගත්තට පස්ස දින ගලේ සරක්ෂණය කළේ මොනවෘද්දිද කියලා සටහන් කරන්න ඕනේ. එනිසා මේ අවුරුදු ගනාවක් ගැතුනට පස්සෙත් ශේත්‍රටන කෙනෙකුට මේ බැම් නැත්තම් මේ ගොඩි නැගිල්ල සරක්ෂණය කළේ මොනවුර්දද කියලා දැනගන්න හැකියාව තියන. ඒවගේම තමයි පරණ ගඩුල් බැමිවලද ගඩල් බැඳුලලා තිබෙන ක්‍රමවේදීකුත් ති. ඒ කාරී විදියටට ගඩුල් බැඳීම කමේ දෙදයක්න මේ ක්‍රියාත්මකුණේ ගඩොල් තුනක් හෝ හතරක් දිගටිය අතට බැඳලා ඊට පස්සේ එක ගඩුලක් සිරස් අතට බඳිනෝ ඒ නිසයි මෙති මෙතනද ගඩුල්වල පලල වෙනසක් තිනො වගේ පේන්නේ එතරම මේ ගඩුලේ දිගටිය අතට තැන් තිරස් අතට තැන්පත් කරන ගඩල් වලට අප කියන්නේ බඩ ගල් කියලා සිරස් අතර තැන්පත් කරන ගඩල් වලට කියන්නේ ඔලුගල් කියලා එතුර මේ බඩගල් සහ ඔලුගල් භාවිතයෙන් තමයි අපි පරණ ගොඩනැගල ඉදි කර තියෙන්නේෙත් ඒවගේ මේවා නැවත සනක්ෂණය කරන්නත් මේ තිරස්ගල් අතට සිරස්ව ගොඩොල් තැන්පත් කරන්නේ බැම්මට අවශ්‍ය කරන අම්මතර ශක්තියක් ලබාගැනීම සඳහා. එනිසා ඒවගේ කරුණුත් මේ වගේ ශේත්‍රයකට එනකොට දෙැනගෙන සිටීම වැදගත්ත. මේ දවස්වොල සුද්ද ච්‍රවශ්‍රේ උතු්‍රප්‍රාකාරය සනක්ෂණය කරමින් තියෙන ගියවුරුද්දේ සුද් චත්‍රවස්ශ්‍රයේ උතු්‍රප්‍රාකාය කොටසක් සනක්ෂය කළා ඉතිං ඒ නිසා අපි ඔබට තවත්දයක් කියල් දෙන්න හිතුවා මේ ප්‍රාකාරයක් මෙමතැන් ගොඩන ගිල්ලක් සනක්ෂයරන කොට අපි ඒකට අලුතතිෙන් ගඩොල්ල එකතුරන්න සිද්දේ නවා හැයිඒ එකතු කරන ගඩොල් හිතුමාතය එකතු කරන්න බහැ අපි අලුතිෙන් එකුතුරන්න ගඩොල ොඩනැගිල්ලේ නැතන්ගේ ප්‍රාකාරය තිබිලා මුණ ගැහවුණු අර පුරාවිද්‍යාත්මක වටනාකමකින් යුක්ත ගඩුලේ ප්‍රමාණවලටම අනුකූලවෙෙන් ඕනි එනිසා අපි එක ගොඩනැගිල සඳහා ඒ ගොඩැගිල්ලේ ගඩල්ල ප්‍රමාණවලට අනුකූලව වෙනම ගඩුල් ලබාගතිතුව තිබෙනවා ඒ සඳහා ගඩල් සපයන වෙනම නිෂ්පාදකය ොත්ති වා ඉතින් එහෙම සපයාගත් ගඩුල් තමයි මේතින් මේ ගඩුල්වල එක ප්‍රධහන් ලක්ෂණයක් තමයි එක මෝල ධර්මයක් තමයි ඒ ගඩුලේ අන්තර්ගත ව යුතුයි මධ්‍යම සස්පෘතිකර මුදලේ ලාංචනයත් ඒ වගේම එම ගඩල භාවිත කරන වර්ෂයයට අදාළ බුද්ධවර්ෂයත් දැ මේ ගඩ ගතර පසය බොඩ පේනවා මෙතන මධ්‍යම සස්පතිර මුදේ ංශනය ඒ වගේම බුද්ධවර්ෂ දෙදහස් පන්සේ හැටයක කියල සලකුණු කරලා තියනවා. මේ වට කෙනෙ සනක්ෂණ ගඩුල් මේ ගඩුල් ඇතුළත් කරල සනක්ෂණය කළ හම තවත් අවුදු ගානකින් යම්කිිස්කෙනෙ මේ ගොඩනැගල්ල පරීක්ෂා කලො ට පුලුවන් එනවා අඳුරගන්න බුද්ධවර්ෂ්‍ය දෙදස් පන්සිය හැටේ එකේද මේ ගොඩ නැගිල්ල සංරක්ෂණය කරලා තිනවාය කියලා. ඒ වගේම තමයි ගොඩනැගිලිවල පාදම්වල විද බොරුදම්තියනෝ. ඒ බොරදම්මවල විධ රටාතියනවා. එත්ත කොටා අපට සිද්ධ වෙනවා ඒ රටාවට අනුගත ගඩලු සපයාගන්න. ඒක කරන්න වෙන්නේ සංරක්ෂණ ගඩලල් අරගෙන ඒ රටාවට අනුකූලනි විදිහට ගඩුල හැඩගස්වා ගැනීමෙන් දැන් ගඩුල ඒකට එක උදාහරණයක් මේ තින්නේෙ බොරදම්මකට අයිති ගඩලක් මේ ගඩුල සකසා ගෙන තිබින්නේ මං කලින් පෙන්නපු ආකාරයේ සලක්ෂණ ගඩුල්ලක් අරගෙන ගොඩනැගිල්ලේ බොරදම්මොල දකින්න තියෙන මිනුම්වොල්ට අනුකූලව ඒ ගඩවුල කපා ඔප දමා සකසා ගැනීමෙන් එනිසා රටා කොපමන තියෙනවාද ඒ ඕනෑමාආකාරෙක රටාවක් සන්නක්ෂ ගඩුල් භාවිතින් සකසා ැනීමේ හැකියාව සන්නක්ෂකින්න්ට තිැබියයුතුයි. ඒකයිමම් මුලින්මකි වවේ සනක්ෂණකාරර්ය හිතන තරම් ලේසි පාසුකාරක් නෙවෙයි. දක්ත මතපදරම් මලා කරන්න නඕනේ ඉතා වගකීම්සාගත බරපතල කාරයයක් බෞ. ිරඇැබෝගෙන නැතනවා නමුත් ඔබට නොපෙන්වා මග හැරීමට නොහැකි තවත් වටිනා ගොඩ්න ගිල්ලක් පෙන්ව එතු නිසාවෙන් ම එතන පොඩ්ඩක් නැතුුණා මේ තමයි විද්‍යාරාම ධානශාලාව. පිස්තුපූර හයිවනි ස වස වෙනකොට භික්ෂන් වහන්සලා සඳහාම වෙන්නව වනු දානශලා තිබුණන හැ ඉන්දයාාව. එනිසා භික්ෂන් වවාන්සරට සිද්ධ වුණා අනෙකුත් පූජකනුත් සමගම පෝදු දානශාලාවල ධනය අනුභව කරන්න ඒ අවස්ථල සිද්වෙච්ච නොයෙකුත් අපහසුතා නිසා බුදුන්වහන්සේ භික්‍ෂන් වන්සේලා සඳහා ධානශාලා ඉදිකිරීම අනුමත කළ එනිසා භික්‍ෂන් වහන්සලා සඳහාම වෙ වු ධානශාලා නැත්තම් භෝජනශාලා සම්ප්‍රදායක් ඇති වුණා මහින්තාගමනැත් සමඟ ලංකාවටත් ඒ ධානශාලා සම්ප්‍රදාය ආවාාසිය ලැබො නැත්තම් ඒ ධනශාලා සම්ප්‍රදාය අපිට අත්පත්වුණ ලංකාවේ මුල්ම ධානශාලා වශෙන් සැලකෙන්නේ මහා විහාරයේ නිර්මාණය කරපු උදානශාලාව ඒක හැඳෙන්නුවේ චතුස්සාාලාව කියලා ඊට පස්සේ අනවද පරය ඇතුල්නුවර වෙනම දානශාලාක් ද කලාා ඒකනම මහාපාලි මහා පෙලියකටඇවිල්ල දානය ලබා ගන්නා ධනශාලාව මහා පෙළ මහ පෙළ වැස්සන් පිළිබඳව අබිලිය එක කනමලත් කියවෙනවා. කොහොමමනත් පස්ස කාලේ විවිධ ආරාමවල ඒ ආරාමයට පොද ධානශාලා බිහුණ විාරමේ තිීනෙත් ඒවාගේ ධනශලාක් මේ ධනසාාලාවේ එක් ලක්ෂණයක් තමයි ප්‍රවේශවීම සඳහා දොරට තුනක් පිටා තිබී මධ්‍යගත දොරටුව ප්‍රධාන දරටු වශයනුත් මේ දෙපැත්ති තියෙන දොරටු උපදරටු වශයනුත් භාවිතා කරලති නො කොහොමුණත් මේ දොරටු වල ඉහත්තාවේ දොරපියන් සම්බන්ධ කරල තිබුණු ගල්ලෑලි හරිම වැදගත් එක වැදගත් වෙන්න හේතු දෙකක් තිබෙනවා ඔබට පෙන්න විදිහට මේ දොරපියන් පත් සවිකරලා තිබුණු ලෑලිවල දොරපියන් පත්වලට සබන්ධ සිරස්කුලුණු සවිකරල තිබුණු කට්ටලකුණු දකින්න ලැබෙනවා. ඒවයි යට පහත තීරුවේ යම්මාකාරයක ලෝහමය ද්‍රාමණයක් එහමත් නැත්තාම් යකඩමය අවශේෂල නටබුන් දකින්න පුළුවන්. ලංකාවේ යකඩ භාවිතය පිළිබඳ ඉතිහාසය ක්‍රිස්තුපූරුව හාර්දාස් දෙසිය තරම් දිවනවාකින්න එකයි වර්තමාන පරේෂණවලින් හෝගනතියන්නේ ආසන්න දකුණුන්දාවේ නම් ක්‍රස්තුපුර එදස් දෙසීවෙනකොට තමයි යකඩ භාවිතයක් තිබුණ අපි මට කලින් හිතාන්න හිටිය ලංකාව යකඩ තාක්ෂණ ආරභුණේ ක්‍රිස්ටපුර නමසේද කියලා. කොහොම වනත් එන් පසුව මේ යකඩ තාක්ෂිණය වාස්තු විද්‍යාව සඳහා බහුල වශය යොදාගෙනනති පෙනවා. නමුත් මේ වගේ ඉතා පැරණි යකඩ අවශේෂය ලැබෙන අවස්ථා අතිශය විරලායි. මේ හා සම්බන්ධ තවත් එෙක් අවස්ථාවක් ඉස්්‍රමුණි විහාරයේ බෝධිගරය. ෙන්ට දක්නත් ලැබුණා නමුත් මේ ස්ථානේ මේ දොරට තුනේමවාගේ දොරපියන් පත් සවිකරපු මේ ගල් පෝර් වල යකට පිළිබඳ අවශේෂ දක්නට ලැබෙනවා එනිසා ඒගේ දුර්ලබ සාධක විද්‍යාත්මක විශලේෂණ වලට උමුකිරීම සමකාලයන යකට ක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබාගනින් සඳහා අත්‍යවශ්‍ය බවත් මේ අවස්ථාවේ සේපත් කරන්න නඕනේ ඒකම මේ දොරපියන් සබන්ධ කරලා තිබුණු අල්ලු වටා දක්නට ලබෙන මේ අර්ධ කවාකාර රේකා සමූහය ඔබ දැකිගෙනීමට පුළුවන්න්නනවා ඇති මේකත් බොහො ආකර්ශණීය නිරීක්ෂණයක් මේ වගේම ලක්ෂණ අපි දැක්කා ඉස්්‍රමණි විහාරයේ දුොරටු වලට සම්බන්ධ ගල් ෑලිවලත් සටහන් වෙලාති නො ඒකින් අපට තෙරුම් ගන්න තියෙන්නේ කොවිතරන්නන් වාරගානක් මේ දුරපියන් පත් මේ ධනශලාවය ඇරෙන් නැද්ද දීර්ඝ කාලයක්තිස්සේ ොරපයන් පත් ර්ත ක්‍රීමේ ක්‍රියාවල සිදුවීමේ ප්‍රතිපලක් විියටයි මේ තරම් සවිමත් ග්‍රනයිට් ගල්වල මේ වගේ අර්ධකාවාකාර රේකා නිර්මාණවෙලාතියන්නේ. එක් පැත්තකින් මේ රේකාවල විශ්කම්භය සමකාලීන දොටවල විශාත්වය පිළිමඳ අධ්‍යන ක්‍රීමේදී සාක්ෂයක් වශයෙන් උපකාරන්නත් පුරුවන්. නමුත්මන මතක් වෙන්නේ ක්‍රිස්තුවර්ශ හත් වූන සේ වසේදී විතර චීන දේශයාටකෙක් අනුරාධපුරේ දාමාලිගාව පිළිබඳ කර පුවිස්තරයක් ඔහු තමන්ගේ වාර්තාව කියනවා මේ අනුරාධපුර නගරේ ඇතුල් නුවර දළදා මාලිගාවේ දොරටු උදෑසන විවෘත කරන අවස්ථාවේදී එයින් නිකුත්වන ශබ්දය නගරේ පුරාම පැතිරී යන බව කොහොමදහම ශප්දයක් නගරේ පුරා විශරීගගේ කියන එක කෙනෙපුට ගැටළුවක් වෙන්න පුළුවන් සැකයක් වෙන්න පුළුවන් නමුත් හිතාගන්න පුළුවන් ඇතැමට තටටු කහිපයක් උස මහල් කහිපයක් උස ඒ දල්දා මාලිගාවේ සවිකරථබූ සුවිශාල දොරපියන් ඇරෙනකොට මේ වගේ යට පාශාන පුරුත් සමඟ ගැටීම නිසා නග්‍රේටම ඇසීම කොහොමුණත් මහත් ශබ්දයක් උපදවන්නට ඇති බව එනිසා ඒ චීන දේශාටකයා කියන කතාවේ යම්මාකාරයක සත්‍යයෙකුත් නැතුවාම නොවෙයි ශලාට ඇතුළවට පස්සේ අපට දැකගන්න ලැබෙනවා විවිධ උසමට්ට මුලින් යුක්ත කුලුණු අවශේෂ. කොහොමනමුත් ධනශලාාවක් කියල කියන්නේ මහල් කේපේයක ගොඩනගිල්ලක් නෙවෙයි තනි හල්ලක් ගොඩනගිල්ලක් හැබැයි මිහින්තාලේදී හෝ අබේගිරයේදී හෝ ඒමත්නැත්තම් ජේතවනයේදී හෝ දැකින් ලැබෙන බත් ඔරු ව්‍යන්ජන ඔරු මේ ස්ථානයේ දැකන්න ලබෙනහ බත්වොරකුවට ඇත්තර මේවා බත් නැව් සෙල්ලිපුල කියන්නේ බත්ත නාවා කියලා නාවා කියන නැව්. ඇයි මේ ධනශාලාවේ බත්තොරු වියන්ජනෝරු දකින නැත්තකන එකත් ගැටලුවක්. ඒ ගැටලුවට උත්තරයක් හොයාගන්න වෙන්නේ අපි අර කලින් කතා කරපු පොහොයගේ පිළිබඳ සාකච්ඡාවෙන් අනාවරණය වෙච්ච කරුණනවලි. මං කලින් කිව්වා පොහොයගේ අවකාශයට අනුව මේ වි්‍යරස්ථානයේ වැඩසිටින් නැත්තේ ික්ෂ වහසේලා පනස් නමක් විතර ප්‍රමාණයක් වෙන්න පුළුවන් කියලා ඒවගේ සුළු සංඛ්‍යාවක් වැඩසිරන්න ස්ථානයකට බත් නැව්වලින් ව්‍යන්ජින නැව්වලින් වැඩක්වෙෙන නෑ ඒවගේ මහාපරිමාන ගබඩ අවශ්‍ය වෙන්නේ මහාවිහාරය අභේගිරිය ජේතනය වගේ භික්‍ෂන් වහන්සේලා දහස් ගණින් වැඩසිටින ස්ථානයකට ඒ නිසා මේ වගේ ධානශාලාවකින් බත් නැව්ව්‍යන්ජින නැව් අපේක්ෂා කිරීම ඒ තරම් යෝජනවදයක් නැවෙයි දැම් මේ ධනශාලාවෙන් ධන ලබාගැනීමෙන් අනතුරුව. යම් භික්ෂන් වහන්සේ නමකට ශරකෘත්තය පිළි බඳවෂ්ටාවක් ඇවෙනවා නම් ඒ සඳහා අවශ්‍ය කරන කැසකිලි පහසුකම් වැසකිලි පහසුකම් මේ දකුණු පැත්තිෙන් පීටලතිය නවා. ඒකත් මේ වගේ පරිස්ත්‍රෝල් දකින තියන පොදු ලක්ෂණය සාමාන්‍යෙන් කැසකිලි වැසකිලි ස්ථානගත කරන්නේ සුද්ද භූමියට පරිබාහිර කලාපයක. ඒකන්නේ හාරයේ පූජනීය ගොඩනගිලි පිටන කලාපෙන් පරිබාහිර කලාපේක. බොහෝ දුරට ධනශාලා ආදිය සමිපේදී. ඔබට පෙන්වීමට වෙලාව මදි වනත් මේට තරමක් නදරීන් මගේ ඉදිරිපිටින් තවත් වැදගත් ගොඩනැගිල්ලක් පිටා තිබෙනවා නම්ක් නම් වශයෙන් හෝඒ ගොඩනැගිල්ල හඳන්වාදීම වැදගත් ඒ තමයි ජන්තාගරේ ජන්තාගරවල ආරම්භිය පිළිබඳව අපි වෙනම කතා කරනවාගොහොම වනත් ජන්තාගරය කියලා කියන්නේ ක්‍රිස්තුපූර හයවනසී වසේ උත්තර භාරතය නිර්මාණය කරපු බෞද්ධ වස්තු විද්‍යාත්මක ගෘහනිර්මාණ විශේෂයක් භික්‍ෂූන් වහන්සේලාගේ ස්තුූලතාවයට ප්‍රතිකර්මයක් වශයෙන් හුමාලයෙන් ස්නාානය කිරීමම්. එහමත් නැත්නම් මේක පංචකර්මය ප්‍රධාන එ කර්මයක් වශයෙන් සලකන ඌෂ්ම ස්වේදනය කෙනෙ එකයි. ඌෂ්ම ස්වේදනය සඳහා භාවිත කළ උුන්දේස් නේ සඳහා භාවිත කළ ගෘ්‍රවිශේෂය තමයි ජන්තාගරගළ හඳුන්වන්නේ. එහෙම ජන්තාග්‍රයකුත් විජ්‍යාරාමය තියන බව අමත කරන්න හොද නෑ දැම් බොහොම රෑබෝවිලා ජන්තාගරයත් කැස්කලි පද්ධතියත් තවත් බලන්න බොහෝ නට බුන් කැටයම් මාධියත් මේ පරිශ්යේ විහිදිලා ති නො. නමුත්ඒ හැමදේම ඔබට පෙන්වන්නට අපට ලැබෙන කාලසේමාව ප්‍රමාණවත් නෑ. කොහො මනත් අපේ ව්‍යයා මේ මෙතිින් නවතිනේ නෑ තවත් දවසක මෙවනම මටනාකම්මලින් යුක්ත අලුත් පරිශ්‍රයක ඉඳලා ඔබෝ හමුවනෙතෙක් මං අදට ඔබෙන් මේ ධානශලාවේසිට සමුගන්නවා. නැවත ඔබ හමෝනතෙක් ඔබ සිලුදනාටම තෙරුවන් සරණයි. ගේෙන්න්න අප.